දැන් මේකෙදී උඹලට කරන්න ඕන දේ කියපු නිසා මං ආයි ආයි එක කියන්නේ. සාමාන්‍ය ක්ලාස් වලදී එහෙම වෙලා එහෙම දෙනවා ලියන්න හදපන් කියාතල් දෙනවා. ඉතින් මේක කරන්න ඕනේ නෑ නියකෝ අපරාධනේ. වෙලාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගමු. මේ උඹල මේක නවත්තලා ට්‍රයි කරපන්. බැරි වුණාට පස්සේ ආයි බලපන්. එහෙම වෙන්න ඕන. දෙන්න හරි සතුටින් අද දවසේ අද එකතු කරා. අද එකතු පොඩි වැඩ ටික 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 එකතු කරලා ඵලයන් මාසයක් දෙකක් තුනක් හතරක් පහක් මෙන්න යකෝ පට්ට දැනුමක් ඇවිල්ලා නිකන් ඒ ඕ ලෙවල් තුට්ටු දෙකේ වැටලා නිකන් හොඳට තේරෙනවා. මොනවා කිව්වත් නිකන් තීරණ ගතියක් එනවා යකෝ. මැත්ස් කරන එකට මාර දෙයක් ඇඟට වෙනවා. අසාමාන්‍ය පරිවර්තනයක් වෙන. ඊට පස්සේ මොනවා gedara නිකන් පොඩි ප්‍රශ්නයක් ආවත් යකෝ මේක ඒ තරම් දෙයක් නෙවෙයි යකෝ කියලා අර ෂෙනිකව අනිත් පැත්තට ක්‍රියා කිරීමේ මාර හැකියාවක් එනවා. එතෙන් මේ හැම එකෙම අපි මේ මේක හේතුව ඒක හේතුව අරක හේතුව තුරු වෙන ප්‍රශ්නයක් ආවත් අපි ඒ පුරුද්ද මොකද හේතුව හොයනවා. අන්න ඒ වගේ ගතියක් එනවා. ඉතින් ඒක ඇඟට ඒක බලෙන් ගන්න බෑනේ. බලෙන් ගන්න ඔටෝමැටිකලි එන්න මේක හිමීට ආසාවෙන් කරන්න ඕනේ. මේවා කරාට එන්නෙත් නෑ ආසාවෙන් කරන්න ඕන. ඒකට එන විදිහට කරන්න එපා. ඔළුවේ තියෙන්න ඕනේ ඒ ලෙවල් කොට දැමීම පමණයි. වෙන මොනවා හරි තිබ්බොත් ඉතින් ඒක උඩට ගිහින් මේක දෙක තුන කොහොමත් කරන්න බෑ මේක. අනිත් මේක ලේසි වැඩනේ. අමාරු වැඩක් බං. ඒ ලෙවල් කොට දානවා කියන්නේ අමාරු වැඩක්. ඇයි ඒ සබ්ජෙක්ට් අමාරු? සබ්ජෙක්ට් රිද්දද යකෝ? සයන්ස් සබ්ජෙක්ට් කොහොද යකෝ අමාරු වෙන්නේ? හැම එකටම හේතු තියෙනවා. අමාරු වෙන්නේ රිද්දද අමාරු වෙන්නේ? ඔක්කොම ලේසි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක කෙලින්ම ඊට වඩා උඩින්නේ අනිත් වැඩ තියෙන්නේ. ඒ අර වැඩේ මේකට පළවෙනි තැන දෙන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බෑ. එහෙම විච් එකකට මේක අමාරුයි. ආයෙ ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේකටම තමයි තැන දෙන්න ඕනේ. මේ අවුරුද්දක හමාර කරා කරා මේක කරා මේක කරා ඉවර කරා ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන පියව. අතලි මන් දිගටම කියන්නේ ඒකනේ. ඊට පස්සේ මැරණකම් ආතල්. මැරුණට පස්සේ තාතල් කියන්නේ තොපි වෙනින් බිහි වෙන පරම්පරාව ආතල් එතකොට. තොපි ආ තොපි නයි ඉතින් මැරුණට පස්සේ අපි ඕන එකක් කීපංකෝ. ඒක පරම්පරාවට තැන දීලා ඉගෙන තමයි තියෙන්නේ. උණු තාතල් පිළිඳි. ඒ තොපි හොඳට ඉගෙනගෙන වැඩේ කොට දැම්මට පස්සේ